අයිබෝවන් කියලා පිළිගන්නවා VN ටෙලිවිෂන් YouTube channel එකට ආපු ඔයාව. ඉතින් මේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතුණොත් අපිව subscribe කරලා යන්නත් අමතක කරන්න එපා. මාසය කුසෙහි ඔබා මවුතුරුලට පැමිණි දිනේ ඇසගාවින් කඳුළු බින්දු පහළ ගලන අයුරු දැනේ. දෙස බලමින් ඔබේ මුහුණ අපි නිතරම සතුටු වුණේ. හිස සිඹිමින් පොඩි දෝනිට යහවතන් නිතරගෙනේ. ලබා දෙමි සිතමින් පාසල වෙත යොමු කරලා තනුව වයන්නට දිවියෙහි සොරටික ඇත උරු කරලා. පෙනුම නිසා මගේ දෝනිට මංගල ඇරයුම් ලැබිලා දිනුම සොයා සිතුවෙම නෑ වැරදි මගක යයි කියලා. පිපිලා සුවඳ හමන ලොවක් මවා ඔබ හමුවේ. කල්යන්නට නොවී ඔබේ හිතෝ අසලති නැමුවේ. සුපැතුවාට හැම දෙයක්ම රස දැක්කේ එක දෙකය. හිතනවාට වැටියෙන් හරි වෙනස් පුතේ මේ ලෝකය. ගවුමින් සැරසීලා පොත් බෑගය තුරුලු කරං අත පාසල් යන්නට එනවාද දුවේ මාව අරන්. ගෙදරින් පිට ඌදුව ගැන අම්මට අමතක හින්දා අතත් උදේ පාසල් යන්නට කියමින් බත් බැන්දා. නොනෙම නෑ රත්තරනේ වෙනසක් මට ඔය මුහුණේ. සැනසුම දී පෙම්වතාට යනතුරු නුඹ හඳ පානේ. ලිපේ තිබුණ ගින්දර අපේ දෝනි ගෙදර ඉන්නකල් අපේ හිතේ ඇවිලෙනවා යලිත් ඔබව දකිනකල්. දාමෙන් සුවඳ හමන බත් පතගෙන එන අම්මා කියදා සිට නුඹ නිවසින් ඒ සිරිතත් විඳ දැම්මා. දුව පැනලා නුබත් එක්ක හරි හරියට හති වැටිච්ච නැවතිලා ඒ සෙල්ලං රුමියත් වාගෙයි මැරිච්ච. ය පලදා බෙල්ලේ මනාලියක් වෙන්න නොයා කාලයටත් කලියෙන් නුබ හඳ පානේ යන්න ගියා. අවදා හෝ අප අත හැර දීගෙක යන නමුත් දුවේ අපටත් නොකියා හොරෙන්ම කියහින්දා හිතම දැවේ. ඇඩි තරුණයෙකු නිතර සනසන විට දෙමින් සුවේ පොඩිදා සිට නුඹව හැදුව තාත්තා අමතකද දුවේ. රසට අනාගුලි කරමින් වත් කට කැවුමෑනියෝ ඇසට නින්ද නැතුව තවම මග බලන වදෝනියෝ. පිචි හඬා වැටෙයි ඔය මතකය නැගුණු දාට අපච්චි බලන්න ගීනින් ඇවිදින් යන්න රෑට. හාන්සි පුටුවේ ඉඳගෙන ගුරු පාරට නෙත යොමලා හාන්සියෙන් බලන් ඉන්නේ නුඹ ආයෙත් නෙයි කියලා. දොරකට දකිනකල් සනසනු බෑ වැහැරුණු හිත් අපි දෙන්නා මැරෙනකල්.
තැනට ඇහෙනවනම් අම්පත්චිගේ අඳුනාව එන්න මැනික මා බලන්න වෙන කලින් දිවිනිමාව ස්තුතියි වීඩියෝ එක බැලුවට. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න කියලාත් ඉල්ලනවා. බොහොම ස්තුතියි.